පළමුවෙන් මම කියන්න කැමති මේ මේ දිසා පහකෙන් කොළඹට ඇදෙන රස පෙළපාලිය සහ ඒ දිස්ත්‍රික්ක මට්ටමින් කරන වැඩවර්ජන ක්‍රියාදාමයට රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඒ පටන් ගත්තා සිට සක්‍රීයව දායක වෙලා තියෙනවා. ඒ නිසා අද දිනේ ඒ අදාළ දිස්ත්‍රික්කවල අපේ සමාජිකයන් රජයේ වෛද්‍ය විද්‍යාලික සංගමය සමග වැඩවර්ජනයට සහභාගී වෙනවා. ඒ වගේම රත පෙළපාලියට සහභාගී වෙනවා. ඒ වගේම හෙට දිනේදී එම ක්‍රියාව ලෙසින්ම සිද්ධ වෙනවා. විශේෂයෙන් මම මේ මොහොතේ කියන්න කැමති මේ ප්‍රශ්නය පිළිබඳව අපි දුටු වඩාත්ම වැදගත් ප්‍රවණතාවය සහිත රැස්වීම පැවැත්ුණා ගියම සගබාතයේ ජනාධිපතිවරයා සමග. එහිදී මේ ප්‍රශ්නයට අදාළ සියලුම සංවිධාන වෘත්තීය සමිති, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම්, ඒ වගේම දෙමව්පියන්ගේ සංගම් එක හඬින් කියා සිටියා. ඉතාම සාධාරණ වූත්, ඉතාම පදනම් සහිත වූත්, ඉතාමත්ම තාර්කික වූත් විසඳුම් මාලාව ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක කරන ලෙස. එහිදී එතන ඔබ දන්නවා සිටියා නීතිපති දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කමිටුවේ සභාපතිවරයා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා. අවසානයේදී සිද්ධ වුණේ මොකද්ද? ඒ රැස්වීමෙන් පස්සේ අර කලින් සඳහන් කරපු විදියට ඉතාමත්ම සරල ගණයේ ඊනියා කොමිසමක් පත් වුණා මේ පිළිබඳ වාර්තාවක් සපයන්න කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා රටේ ජනාධිපතිවරයාට එක්ක උමනාවක් නැහැ මේක විසඳන්න, එක්ක උට හැකියාවක් නැහැ මේක විසඳන්න. නැත්තම් මෙතුවක්කල් වෙච්ච උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පසකලා ඒ ගැන කල්පනා කරන්නේ නැතුව ඉතාමත්ම පදනම් සහිතව දුන්න යෝජනාවලිය පිළිබඳ අඩුම තරමින් තීන්දුවක් ගැනීමේ උවමනාවක් පෙන්වු නොකළ බවයි අපිට දැනෙන්නේ. ඒ නිසා එසේ නොවෙනවා නම් අපිට කරන්නට සිද්ධ වෙන්නේ මෙවැනි වර්ගයේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග. ඒ නිසා රජය දැනගන්නට අවශ්‍යයි මේ ප්‍රශ්නය විසඳීමේ දැඩි උවමනාවක් අපිට තියෙනවා. ඒ වගේම රජයටත් ඒ උවමනාව එක්තරා ප්‍රමාණයකටවත් තියෙන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නය තව ඉස්සරහට ගියහොත් අපිට වැඩි අවාසනාවකට තත්වයකට ආණ්ඩුවපත් වෙන එක බොහොම සැකහැර කියන්නට පුළුවන්. ඒ නිසා ආණ්ඩුව මේ මොහොතේවත් තේරුම් ගන්නට අවශ්‍යයි මේ ප්‍රශ්නය විසඳන්න ඕන කාරණාව බවට. ඊළඟට තවත් කාරණාවක් අපිට කියන්න අවශ්‍යයි. මේ මොහොතේදී රජය මේ ප්‍රශ්නය අල්ලාගෙන හැසිරෙන ආකාරයෙන් මා විශ්වාස කරනවා මේ ප්‍රශ්නයේ රජයේ පැත්තෙන් ඉඳගෙන ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉදිරියේදී අමාරුවේ වැටීමට නියමිතයි කියලා. ඒ පිළිබඳ දැනටමත් ලක්ෂණ 15 වෙමින් තියෙනවා. ඒ නිසා ඒ රාජ්‍ය නිලධාරීන් ඉතා පරිස්සමෙන් මේ ප්‍රශ්නයත් එක්ක ගනුදෙනු කරන්නට, මේක දේශපාලන විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක් වුණාට දේශපාලකයන්ගේ උමනායපාකම් වලට වැඩ කරලා ඒ මහත්වරුන් අමාරුවේ වැටෙන එක පිළිබඳ අපි ඒ මහත්වරුන්ට පොඩි සංඥාවක් දෙනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් විදියට මොකද මේකට සම්බන්ධ වෙලා තියෙන, ඒ කියන්නේ මේ මොහොතේ මේකට සම්බන්ධ වෙලා තියෙන බහුතරයක් රාජ්‍ය නිලධාරීන් දේශපාලන පක්ෂය අරුණාම. එතකොට රාජ්‍ය නිලධාරීන් මේකට අපි රාජ්‍ය නිලධාරීන් විදියට මේක සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතාමත්ම සත්භාවයෙන්. ඒ නිසා මම එහා පැත්තේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කරනවා සහ ඉල්ලීමක් කරනවා සත්භාවයෙන් මේ පිළිබඳව හැසිරෙන්නට, දේශපාලන උමනායපාකම් වලට හැසිරෙන්නට එපා කියලා. මොකද දේශපාලන උමනායපාකම් වලට හැසිරීමේදී වෙන පළවිපාක ඔවුන් මේ මොහොත දැකලා තියෙන නිසා. ඒ නිසා හෙට දිනේදී දිසා පහකින් කොළඹට ඇදෙන රත පෙළපාලිය කොළඹ ජන ජීවිතය අපි අඩපණ කරනවා කියලා වෙනුවට අපි කියන්නේ ඒක සමස්ත ජනතාවේ සමස්ත බහුජන ව්‍යාපාරයක් විසින් මෙහෙවන ලබන ඉතාමත්ම සාධාරණ වූ උද්ඝෝෂණයක්, සාධාරණ වූ අරගලයක් නිසා ජනතාව අපහසුවට පත් වෙනවා. ඒ සාධාරණ වූ අරගලය අපි කරන්නේ අපගේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපන රැක ගැනීම සඳහා වූ පරම චේතනාවෙන්. ඒ නිසා මං කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නය තේරුම් ගන්න, මේ ක්‍රියාවලිය තේරුම් ගන්න. මේ ඔබත් එක්ක තියෙන ගැටලුවක් නෙමේ, මේ නිදාගෙන ඉන්න, එහෙම නැත්නම් ප්‍රශ්න තේරුම් නොගන්නා, ඒ නිසා හෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න නොදන්නා ආණ්ඩුවක් සමග හැප්පීමේදී ඇතිවන ප්‍රතිඵලයක් තමයි ඔබ විට අත්විඳින්න වන්නේ. ඒ නිසා හෙට දිනේදී ඔබට යම්කිසි ප්‍රීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් කොළඹ නගරය තුළ. ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම මේ රජය බාර ගන්නට අවශ්‍යයි. මොකද මේ රජයට ඕනතරම් සාධාරණ කාල
සාධාරණ විසඳුම් සාධාරණ යෝජනා අපි ගොඩාක් දේවල් කැප කරලා තමා ඒ සාධාරණ විසඳුම් රජයට දුන්නේ. ඒ ටිකවත් ක්‍රියාත්මක කරගන්න බැයි නම් රජය මෙච්චරටම රෞද්‍ර නම් රළු නම් අපිට සිද්ධ වෙනවා ඒ රෞද්‍රකම සහ රළුකම අඩපණ කරන්නට දරුණු දැඩි ක්‍රියාමාර්ග වලට එළඹෙන්න. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ගයක් හෙට දිනේදී සිද්ධ වෙනවා. අපහසුවට පත් වෙන ජනතාවට අපි පැහැදිලිව කියා සිටිනවා මේ වගකීම සම්පූර්ණයෙන් රජය බාරගත යුතුයි. ඒ වගේම 21 වෙනිදා පැවැත්වෙන සමස්ත වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථක කිරීම සඳහා රජය වෛද්‍යවරු දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ අධිකෘත ක්‍රියාමාර්ග වල අපි මෙදිනවල නියැලෙමින් පවතිනවා. ඒ නිසා 21 වෙනි දින හෙට වෙන දේ පිළිබඳව රජය සැලකිල්ලට නොගන්නේ නම් 21 වෙනිදා ආයෙත් මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා. කිසිම විදිහක හිතන්නට එපා. මම මේ පැහැදිලිවම රජයට කියා සිටි කිසිම විදිහක හිතන්නට එපා අපි නවතී කියලා. අපි කිසිම වෙලාවක නවතින්නේ නැහැ. මොකද එහෙම නවතිනවා නම් අර කලින් මන්ත්‍රීතුමා කිව්වා වගේ විසිරුණු බලවේග එක තැනකට එක රාශිය වෙලා මාස දෙකහමාරක තුනක ඉතාම ස්ථාවර ගමනක් අපිට යන්නට බෑ. මේ ස්ථාවර ගමන තවත් ස්ථාවර වෙනවා මිසක්ක ඒක කිසි දිනක පිටිපසට යන්නේ නැහැ. ඒ නිසා අපි ශක්තියෙන් ශක්තියටපත් වෙනවා. ඒ නිසා ඉදිරි ක්‍රියාමාර්ග මීට වැඩිය දැඩි විය හැකි. ඉදිරි ක්‍රියාමාර්ග වලට මීට වැඩිය බහුදර සංවිධානය අනිවාර්යයෙන්ම එක් වෙමින් පවතින අපිත් සමග. ඒ නිසා මේක තවදුරටත් ශක්තිමත් වෙමින් ඉදිරියට යනවා මිසක්ක ආණ්ඩුව හිතනවා නම් කල් මරමින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නට ඒක කිසි දිනක කිසි විටක කිසියම්ම විදිහකටවත් සිදු නොවන බව සහතික කරමින් මාන්නේ යනවා.